පොල් තියෙන අපේ රටේ ජනප්‍රිය නැති වුණාට කොකොනට් අයිස්ක්‍රීම් එහෙම නැත්නම් පොල් කිරි අයිස්ක්‍රීම් පිටරටවල වලන හරිම ජනප්‍රිය දෙයක්. ඉතින් කිරි නැති මේ කාලේ මම හිත ඔයාලට පොල් කිරි වලින් කොහොමද අයිස්ක්‍රීම් එකක් හදාගන්න කියලා කියලා දෙන්න. හරි ලේසි, හරි ගුණයි. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මෙතෙන්දී අපිට ගාගත්ත පොල් අවශ්‍ය වෙනවා. මෙතන මම සාමාන්‍යයෙන් පොල් ගෙඩියක විතර පොල් අරන් තියනවා. ටිකක් ලොකු ප්‍රමාණයේ ගෙඩියක්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ගන්න පොල් ගෙඩිය පොල් කිරි ප්‍රමාණයත් එක්ක අපිට මේ හදා ගන්න ඕන ප්‍රමාණය වෙනස් වෙවි. සාමාන්‍යයෙන් පොල් ගෙඩියක් හෝ එකමාරක් විතර ගන්න මේ වැඩේට. මේ වගේ පොල් කෑලි ගත්තට කමක් නැහැ. අපිට ඒවා බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්. මුලින්ම මම මේ පොල් ටික බ්ලෙන්ඩ් කර ගන්නවා. ඉතින් පොල් එක පළවෙනි පාර බ්ලෙන්ඩ් කරද්දි මේ වගේ පොල් එක ගන්න වතුර දාගෙන බ්ලෙන්ඩ් කරන්න. හොඳට විනාඩියක් විතර මේක බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ පොල් කිරි ටික අපිට මිරික ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය දෙවනි කිර ගද්දි දෙවනි කිරටත් වතුර සාමාන්‍ය ටිකක් දාගන්න. ගොඩාක්ම නෙවෙයි, සාමාන්‍ය ප්‍රමාණයට දාගෙන ඒක දෙවනි කිරටත් ගන්න. මේ පොල් ටික දෙපාරක් මිරික ගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ මම මේක මේ වගේ කන්ටේනරයකට දානවා. මේ වගේ භාජනයකට දාලා මම මේක ෆ්‍රිජ් එකේ තියනවා. ෆ්‍රිජ් එකේ අට කොටසේ තමයි තියන්නේ. සාමාන්‍යයෙන් පැය දෙකක් විතර මේක තියන්න ඕනේ ෆ්‍රිජ් එකේ අට කොටසේ, ෆ්‍රීස් එකේ නෙවෙයි. ඊළඟට මේ අයිස්ක්‍රීම් එකට අපිට හදන්න මොනවා හරි තව දෙයක් අවශ්‍ය වෙනවා. මම ඊකට අද ආදේශකයක් විදියට ගත්තේ කෙසෙල්. නමුත් ඔයාලට කෙසෙල් වෙනකොට මේකට අඹ ටිකක් ගන්න පුළුවන්, අලිගැට පෙර ගන්න පුළුවන්, ක්‍රීම් ගතියට තියෙන පළතුරක් ගන්න පුළුවන්, කැමැති පළතුරක්. ඒ වගේමයි මම ඊට කලින් ඔයාලට මේ පොල් කිරි අයිස්ක්‍රීම් එක කියලා දීලා තියෙනවා. මිල්ක් මේඩ් දාලා හදාගන්න විදියක්. ඉතින් ඒ විදියට කැමති නම් ඔයාලට ඒ විදියට හදාගන්නත් පුළුවන්. මම මේ කෙසෙල් ටික මුලින්ම මේ වගේ භාජනයකට කපා ගන්නවා මේ වගේ රවුම් හැඩයට. මෙතෙන්දි මම සීනි කෙසෙල් තමයි ගත්තේ. ඔයා කැමති කෙසෙල් වර්ගයක් ගන්න පුළුවන්. ආනමාලු කැමති වගේ කෙසෙල් වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ කෙසෙල් ටික කපා ගත්තට පස්සේ මම මේකට දෙහි බෑවක් මිරික ගන්නවා. දෙහි බෑවක් මිරිකගෙන මේක හොඳට කලවම් කරලා මේක ෆ්‍රීස් එකේ තියනවා. මේක ෆ්‍රීස් එකේ සාමාන්‍යයෙන් මේ කෙසෙල් ටික හොඳට හයි වෙනකන් වගේ සාමාන්‍යයෙන් පැය දෙකක් තුනක් විතර කාලයක් හොඳට තියාගන්න ඕනේ. අතරම කියනවා මම මේව මීට කලින් දවසේ රෑ තමයි ෆ්‍රිජ් එකට දැම්මේ. ඊළඟ දවසේ උදේ තමයි මම මේව හදන්න පටන් ගන්නෙ. දැන් මේ ඔයාලට පේනවා ඇති මම දාපු පොල් කිරි ටික මේ වගේ උඩින් තට්ටුවක් බැඳලා තියෙනවා. අපිට දැන් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ උඩ තියෙන තෙල් තට්ටුව. අපිට යට තියෙන වතුර ටික අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ වගේ හැන්දක් පාවිච්චි කරලා පරිස්සමෙන් මේ ටික අරගන්නවා. මේක උඩ තියෙන මේ ක්‍රීම් එක වගේ කොටස තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. මම මේක කෙලින් බ්ලෙන්ඩ් එකට දාගන්නේ. මේ ටික ඔක්කොම හොඳට පරිස්සමෙන් ඔයාලට තේරෙයි ගන්නකොට අරගෙන උඩ ක්‍රීම් එක වගේ තියෙන ටික ඔක්කොම ගන්න මේකට. ඉතින් මේ විතර පොල් ටික ඔයාලට මොන හරි මාළුවකට දාගන්න පුළුවන්. හොඳට කිරි රහ තියෙනවා මේ ටිකෙත්. දැන් මෙන්න මේ ප්‍රමාණයට තමයි මගේ තිබ්බේ. මෙතන මගේ මිලිලීටර් 250ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාගේ ඔයා ගන්න පොල් ගෙඩිය තියෙන කිරි ප්‍රමාණයත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන් මේ ප්‍රමාණය. ඊට පස්සේ අර ඔයාලට මතකයි නේ අපි අර කලින් ෆ්‍රිජ් එකට දාපු කෙසෙල් ටික ෆ්‍රීස් එකට දාපු ඒ ටිකත් අවශ්‍ය වෙනවා. දැන් මෙතෙන්දි මේ දෙක විතරක් අරගෙන ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ කෙසෙල් වල හොඳ පැණි රහක් තියෙන නිසා මම චුටි බබාලුණත් කැමති වෙයි සීනි ටිකක් හරි පැණි ටිකක් හරි මේකට තව දාගන්න පුළුවන් නම් මම ඒකට සීනි ටිකක් මේ වගේ ග්‍රයින්ඩ් කරලා සමන සීනි මේ තේ හැඳි තුනක් විතර දාගන්නවා. ගොඩාක් වැඩි කරගන්න එපා. පැණි රස ගොඩක් එන නිසා සමන සීනි තේ හැඳි තුනක් හතරක් විතර මේකට ඔයාලට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැණි වගේ දෙයක් උනත් එකතු කරගන්න පුළුවන්. මම මීට පස්සේ මේක මේ වගේ බ්ලෙන්ඩ් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. සාමාන්‍යයෙන් විනාඩි 3ක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ ඔක්කොම කැරී ටික නැති වෙනකම්. ඒ බ්ලෙන්ඩ් කරන අතරේ මම මේකට වැන්ලා තේ හැන්දක් විතර දාගන්නවා. වැන්ලා දාගන්නක අනිවාර්ය නැහැ, තියෙනවා නම් දාගන්න. ඒ වගේම මේකට මම පොඩි කලරින් ටිකක් දාගන්නවා, yellow color එකකින්. කලරින් දාගන්න එකත් අනිවාර්ය නැහැ. ඔයාලට කැමති කලර් එකක් තියෙනවා නම් දාගන්නත් පුළුවන් මේකට. මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ සාමාන්‍යයෙන් විනාඩි 3ක් 4ක් විතර. මේක හොඳට බ්ලෙන්ඩ් කරාට පස්සේ මම මේ වගේ බෝල් එකකට දාගන්නවා මේක. ඔයාලට ප්ලාස්ටික් එකකට උනත් දාගන්න පුළුවන්. දාලා ඉවර වෙලා මූඩිය වහලා මේක සාමාන්‍යයෙන් ෆ්‍රීස් එකේ පැය දෙකක් විතර තියෙනවා. ෆ්‍රීස් එකේ පැය දෙකක් තිබ්බට පස්සේ ඔන්න අයිස්ක්‍රීම් එක සෙට් වෙලා තියෙනවා හොඳට. දැන් මේ වෙලාවට මේක කන්නත් පුළුවන් ඇත්තටම කියනවා නම්. නමුත් මට තව ටිකක් ක්වොලිටි එකට මේක ගන්න මම තව පාරක් මේක බ්ලෙන්ඩ් කරලා ආයි ෆ්‍රීස් එකට දාගන්න හදන්නේ. මේ විදිහට මම ආයෙත් බ්ලෙන්ඩ් එකට මේක දාගන්නවා. දාලිවර වෙලා මේක ඔඩ එකපාරටම බ්ලෙන්ඩ් කරගන්න බැරි නම් පොඩ්ඩක් දිය වෙනකන් ඉන්න මේක. දිය වුණාට පස්සේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න ආයෙත් විනාඩි දෙකක් විතර. ඊට පස්සේ මම ආයෙත් අර කන්ටේනරයකට දාගන්නවා.
දාලා ඉවර වෙලා මුඩිය වහලා සාමාන්‍ය පැය 7ක් 8ක් වගේ ෆ්‍රීස් එකේ තියාගන්න. පැය 6කට විතර පස්සේ මගේ අයිස්ක්‍රීම් එක හොඳට සෙට් වෙලා තියෙනවා. දැන් රස බලන්න තමයි තියන්නේ. ඉතින් ඇත්තටම හරිම රස රෙසපි එකක් try කරලා බලන්න. පොල් කිරි ඉතින් අපි හැමෝටම හොයාගන්න පුළුවන් දෙයක් නේ මේ කාලේ. ඒක නිසා try කරලා බලන්න පුළුවන්. මම හිතනවා මේ රෙසිපි එකත් කැමති වෙන්නේ නැති කියලා. මේ වගේ ලේසි රෙසිපි එකක් කරගෙන මම ඔයාලා හම්බෙන්න ආයෙත් ඉන්නම්. ඔයාලට සුබ දවසක්.